අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දිස්ත්‍රික්ක 4කින් ඩෙල්ටා රෝගීන් වාර්තා වෙයි කොළඹ ගාල්ල මාතර සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක වලින් ඩෙල්ටා රෝගීන් 14 දෙනෙක් ඉල්ලීම් 7න් 5කට වර්ජිනේ නිරත වූ හෙද හෙදියන්ට ජනපතිගෙන් විසඳුම් ජනපති දුන් විසඳුමෙන් පසුව සෞඛ්‍ය සේවයේ තවත් වෘත්තීය සමිති 13ක් වර්ජිනේක බැසිල් දුන් සමහර ඇමති දුහුර විහිළු සහගතයි බැසිල් සියලු සම්පත් ලබා දෙන සුරුබි දෙනක් නෙවෙයි දයාසිරි කියයි කොවිඩ් වසංගතයේ පැවතියත් අපනයනවල වර්ධනයක් ඇමති බන්දුලගින් ප්‍රකාශයක් ඉන්දියාවේ අධිවේගයෙන් ආ අධිවේගයේ මාරයා ජපානයේ අටාමි නගරේ නායාමකින් 20 දෙනෙකු අතුරුදන් ප්‍රථම නවදාහනීය දේශීය පුවත් වෙත ලවපුරා ඉතා වේගයෙන් පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ 14 දෙනෙකු දිස්ත්‍රික්ක 4කින් සොයාගෙන තිබෙනවා කොළඹ ගාල්ල මාතර සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක වලින් අදාළ රෝගීන් වාර්තා වූ බවයි nextrain.org වෙබ් අඩවිය වාර්තා කර ඇතේ ලොවපුරා ඉතා වේගෙන් ව්‍යාප්ත වන ඉන්දියාවෙන් හඳුනාගනු ලැබූ B1617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 14 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලින් මෙම රෝගීන් හඳුනාගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනය සඳහන් කරන්නේ. මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයන් 123 දෙනෙකුගේ සාම්පල මගින් සිදු කළ ජානුමය අනුක්‍රමණ පරීක්ෂණ වාර්තාවක් එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනය විසින් මෙවන විට කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් කරුණු දැක්වෙන nextrain.org යන ජාත්‍යන්තර වෙබ් අඩවිය වෙත යොමු කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ කොළොන්නාව සහ අඟුල යන ප්‍රදේශවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවටයි අදාළ වෙබ් අඩවිය වාර්තා කරන්නේ. මීට පෙර සිදු කරන ලද ජානමය අනුක්‍රමණ පරීක්ෂණයකින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 5 දෙනෙකු කොළඹ දෙමඩකොඩ ප්‍රදේශයේදී හඳුනාගනු ලැබුවා. මේ අතර B117 ලෙස හැඳින්වෙන ඇල්ෆා ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ රසකින් තවමත් වාර්තා වන බවයි අදාළ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ විසින් සිදු කළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේ වාර්තාව මෙවන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත බහර දී ඇති බව අප කළ විමසීමකදී ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 34ක් පිළිබඳ තොරතුරු මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 3191ක් දක්වා ඉහළ ගියා. මේ අතර අද දිනේ මේ මොහොත වන විට නව කොවිඩ් ආසාදිතයින් 1010 දෙනෙකු වාර්තා වූ බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. අම්පාර කෑගල්ල සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද උදැසන 6 සිට හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ මරුතුමුණයි 3 ග්‍රාම නිලධාරි වසම කෑගල්ල දිස්ත්‍රික්කයේ මිහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ මාදේයාව ගම සහ මුලතිව් දිස්ත්‍රික්කයේ චෙම්මාලි නැගෙනහිර නයාරු දීවර කොටස අද උදැසන 6 සිට හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. පසුගිය පළමුවැනිදා සිදු වූ තවත් COVID මරණ 37ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ පසුරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3157ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින තහවුරු කළ කොවිඩ් මරණ 37 අතර කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලින් 25ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1823 දෙනෙකු හඳුනා ගැනීමට හැකිවුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් ඊයේ දින ආසාදිතයින් 267 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170ක්, කළුතරෙන් 225ක්, කුරුණෑගලින් 148ක්, පුත්තලමින් 12ක්, කෑගල්ලෙන් 72ක්, රත්නපුරෙන් 124ක්, ගාල්ලෙන් 64ක්, මාතරෙන් 39ක්, හම්බන්තොටින් 25ක්, නුවරඑළියෙන් 26ක් මහන
මහනුවරෙන් 26ක් මාතලේ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 12ක් බදුල්ලෙන් 51ක් මොනරාගලින් 26ක් අම්පාරෙන් 85ක් මඩකලපුවෙන් 83ක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 46ක් අනුරාධපුරින් 58ක් පොළොන්නරුවෙන් 50ක් මන්නාරමෙන් 10ක් වවුනියාවෙන් 6ක් මුලතේ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 11ක් කිලිනොච්චෙන් 11ක් සහ යාපනය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 90ක් වාර්තා වී තිබුණා. නැවත නැවතත් මම දිනපතාම කියන දේ තමා මේ රෝගය මේ ප්‍රභේදය ලංකාවේ තියෙන බව දැන් අපි දන්නවා. මේක කොහොම කරත් අපිට ඇහැට පෙනෙන්නේ නැහැ. අපිට ඉන්න රෝගියාව එලිපිට අඳුනා ගන්න බෑ. ඒ නිසාම මේ රෝගීන් අතර සහ ආශ්‍රිතයන් අතර මේ ප්‍රභේදය ශරීරගත වූ අය අනන්තවත් ඉන්න පුළුවන්. ඒ අයගේ හරහා ඒ අය සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දොත් ඒ වගේම ඒ අය ආශ්‍රය කරන අය සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දොත් දෙගොල්ලන්ටම මේක හරහා ඒ අයට මේ රෝගය බෝ කිරීමට දායක වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි මේක නිතරම නිතරම කියන්නේ මේක කොහෙද ඉන්නේ කියලා නැවත නැවත හොයා ගැනීමට වඩා වැදගත් වෙන්නේ අපි මොනම ආකාරයෙන්වත් කොවිඩ් රෝගය අපිට ශරීරගත වෙන්න තියෙන ඉඩාවම කරගන්න අපේ යම් ආකාරයකට ශරීරගත වෙලා තියෙනවා නම් අනික් අයට ශරීරගත වෙන්නට තියෙන ඉඩ අවම කර ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියලා. වවුනියාව නගරයේදී ඉක්ුත් ජූලි මාස පළමු වෙනිදා සිදු කළ අහඹු PCR පරීක්ෂණ 470කින් පුත්කලින් 16 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා. හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් මෙවැනි විට නිරෝධායන සඳහා යොමු කළ බවයි වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. සෞඛ්‍ය සේවයේ බොහෝ වෘත්තීය සමිතියේ සිය ඉල්ලීම් දිනා ගන්නේ රෝගීන් බිල්ලට තබමින් එක් කණ්ඩායමකට ඉල්ලීම් ලැබෙන විට ඊට තවත් කණ්ඩායමක් එරෙහි වනවා. සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 13ක් අද අලුත් වර්ජනයක් ආරම්භ කළා. මීට දින දෙකකට පෙර රාජ්‍ය සේවා එක්සත් හේදු සංගමය තවත් වෘත්තීය සමිති සමග වර්ජනයක් ආරම්භ කළා. දිවයිනපුරා ක්‍රියාත්මක වූ වර්ජනයෙන් බොහෝ රෝගීන් අපහසුතාවයට පත් වුණා. සාන්දර හතරමාර මෙතෙන් එනකොට එයා පිළිඳන් බඩගින්න ඉතින් ඉන්නවා මේ ඩොක්ටර් කෙනෙක් නැහැ ඉතින් කිලත් නැහැ කවුරුත්. සමහර ස්ථානවල එන්නත් කරණයටද මෙමගින් බාධා පැමිණුණා. ක්වෙස්චන් එකක් තියෙනවා. ලොකු ඩොක්ටර් කෙනා මට ඉස්පිටාලේ අට වෙනකොට ඇඩ්මිට් වෙන්න කියලා. මම ඉතින් අට දා ඔක්කොම ලියාගෙන හේරමකට PCR පරීක්ෂණේ පැය වාර්ති නවතින්න ඒක කරගෙන දැන් මෙතෙන් ආව පස්සේ මෙතන කියනවා කරයි දන්නේ වාඩිලා ඉන්න ඔයා. ඉස්සෙල්ලා කවුරුත් නැහැ. කෙසේ නමුත් වර්ජුණය ආරම්භ කළ සංගම් ප්‍රකාශ කළේ කොවිඩ් ප්‍රතිකාර පවත්වාගෙන යන බවයි. මෙම සංගම් වල ඉල්ලීම් 7-5ක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින පොරොන්දු වුණා. ඒ අනුව හෙද සරසවිය ආරම්භ කිරීම රුපියල් 20,000ක නිලැඳුම් දීමනාව ලබා දීම ඇතුළු ඉල්ලීම් 3ක් වහම ක්‍රියාත්මක කර තිබෙනවා. තවත් ඉල්ලීම් 2ක් අයවැයෙන් ලබා දීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා. නමුත් ඉතිරි ඉල්ලීම් 2ද වහ ලබා නොදුන්නොත් සිකුරාදා සිට නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සමස්ත ලංකා හෙද සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඉතින් දැනට අපි අවධාරණය කරන්න කැමති සඳුදා පවතින කැබිනට් මණ්ඩලයේදී පවිත්‍රාණ්‍ය ආරච්චි ඇමතිනිය මේ මොහොත වෙනකොට ඉදිරිපත් කරලා තියෙන අමාත්‍ය මණ්ඩල 2 කරුණා කරලා සම්මත කරන්න. ඒ දෙකටත් අද වෙනකොට විවිධ ප්‍රශ්න ඇති වෙමින් රජ වෛද්‍යලාරගේ සංගමය ඒකට විරෝධය පළ කරලා තියෙනවා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ලෑස්ති වෙනවා කියලා ප්‍රචාරය කරනවා තවත් විවිධ කණ්ඩායම් මේ සම්බන්ධව මැදිහත් වෙමින් ඉන්නවා ඒ මැදිහත් වීම වලට යට වෙලා ආණ්ඩුව මේ කැබිනට් පත්‍රිකා දෙක අනුමත නොකරොත් හෙද සේවාව පරණ තැනටම යනවා බරපතල තැනකට නැවත වැටෙනවා එවැනි තත්යකට අපි ලෑස්ති නැහැ එහෙම වුණොත් අපි සිකුරාදා රට පුරා දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයකට යනවා තමන්ටද ඉල්ලීම් ඇතැයි පවසමින් අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ තවත් වෘත්තීය සමිති 13ක් වර්ජනයක් ආරම්භ කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 12ක් මීට එක්ව සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීම් ලබා දීමේදී බෙදීම් ඇති කරන බව මෙම සංගම් පවසනවා. සඳුදා සිට අඛණ්ඩ වර්ජනයකට යාමට සූදානම් වන බවයි පරිපූර්ණක වෛද්‍ය සේවා වෘත්තිකීන් පවසන්නේ. අපි ඊයේ දින රාත්‍රියේදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරිශවරුන්ගේ සංගමේ විධායක සභාවත් ඒ වගේම අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ විධායක සභාවත් ඒ වගේම පරිපූර්ණක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක සභාවත් දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ අද දිනයේදී සියලුම රාජකාරියෝ නිවත් වී සිටින්න තීරණය කරා ඒ වගේම සඳුදා දින ඉඳලා අඛණ්ඩ වැඩ වර්ජනයක් කරා යන්න තීරණය කරා පාලකෝ අත්‍යවශ්‍ය මීටට බුද්ධිමත් විය යුතුයි මේ අපේ රෝහල් ශාස්ත්‍රය තුල තිබෙන විවිධ වෘත්තීය සමිති අතර ගැටුම් ඇති කරමින් එක එක වෘත්තීය සමිතියට වරප්‍රසාද වලදාන ලබා දීම
අනිත්පුෘතික සමිතිය අතර යම්කිසි නොසන්සුන්තාවයක් ඇති කිරීමට උත්සාහ කිරීමම රජයේ සෞඛ්‍ය සේවා බරපතල අර්බුදයකට බරපතල ගැටලුවකට පත් කිරීමේ කුමන්ත්‍රණයක මුල් අවස්ථාව කියලා තමයි අපි මේ අවස්ථාව සලකන්නේ. මෙම සියලු වෘත්තීය සමිති ඉල්ලීම් සහ වැඩවර්ජුන අසාධාරණ බව රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කිසිදු අධ්‍යයනයක් නැතුව බලහත්කාරකමින් මේ දේවල් සිද්ධ වෙනවා නම් අපිටත් වෙන විකල්පයක් නැත. අපි වර්ජනය ගැන නෙවෙයි කියන්නේ, අපි ඒ තත්වයකට උදා වුණොත් ඒ පිළිබඳව සලකා බලන්න සිද්ධ වෙනවා. පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග පෙරපාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳවත් අවධානය යොමු කරන ලෙසට අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය රජින් ඉල්ලීමක් කර සිටිනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. වහාම පෙරපාසල් ගුරුවරිය සඳහා විශේෂ ඔවුන්ට ජීවත් විය හැකි විශේෂ දීමනාවක් මේ කොරෝනා කාලයේ පදනම් කරගෙන ලබා දෙන්න. ඒ වගේම දරුවාගේ අධ්‍යාපනය පාසල් වයසේ දරුවාගේ අධ්‍යාපනයත් ඔන්ලයින් ක්‍රමෙන් අසාර්ථක නම් පෙරපාසල් දරුවාගේ අධ්‍යාපනය කෙසේවත් ඔන්ලයින් අධ්‍යාපනයෙන් කරලා නොහැක. එනිසා ලෝකයේම තියෙන කසිගපල් රූපවාහිනිය නාලිකා හරහා පෙන්වන මේ ආණ්ඩුවට අපි අභියෝග කරනවා පෙරපාසල් දරුවා වෙනුවෙන් අඩුම ගානේ මේ සියලුම රූපවාහිනී මාධ්‍ය එකතු කරගෙන උදේවරුේ පැයක්වත් වෙන් කරන්න බැරි නම් මොකද්ද මේ ආණ්ඩුව හදන්න හදන අනාගතය කියලා. දැන් අවුරුදු 3ක ඉඳන් අපේ ආදායම් මාර්ග බොහෝ දුරට ඇකිලිලා ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට මෛතේ වෙඩින් 20000ක් විතර තියෙනවා සාමාන්‍යයෙන්. එතකොට මාර්තු අප්‍රේල් මැයි කියන මාසවල වෙඩින් 15000ක් විතර වගේ ලංකාවේ ඇතුළත සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ හරහා ජීවත් වෙන ගොඩක් මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම අපේ වැඩ කරන සේවකයෝ ලොකු ආදායමක් ගන්න පුජා කුඩා පඩියකට තමයි අපේ ආයතනවල සේවකයෝ වැඩ කරන්නේ. අපි ඇත්තටම මේ මිනිසුන්ට ජීවත් වීමේ මාර්ගය අහිමි වෙ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පෙන්ෂන් නැහැ. අපි කියවන්නේ ETF එක විතරයි. ඒ හින්දා ඒගොල්ලන්ට එදා වේල හරි කරගන්න බැරි තත්ත්වයකට තමයි වත් වෙලා තින්නේ. අපේ ඇත්තටම හිතවතෙක් අපේ කතා කරආද ඇවිල්ලා එයා සංගීත කණ්ඩායමක තමයි වෙඩින් වල තමයි වැඩිපුරම සෙල්ලම් කරන්නේ. සංගීත වැඩ කරන කෙනෙක් වඩු වැඩ කරන කෙනා අපිට ඇත්තටම දරා ගන්න බැරුණා. මොකද එයා ඇත්තටම වැඩ කරන මයිත සංගීත භාණ්ඩත් ගොඩක් විකුණලාද. ඒ හින්දා අපිට බලාගෙන ඉන්න බැරි තත්ත්වයක් තමයි අද මේක උදා වෙලා තින්නේ. අපි කියන්නේ අපිටත් අවස්ථාවක් දෙන්න නිරෝධානය නීතිවලට අනුගත වෙලා අපේ මේ රස්සාව කරගෙන යන්න අපිට අවස්ථාවක් දෙන්න කියලා තමයි අපි මේ රජයෙන් අපි ඉල්ලන්නේ. 2019 සහරාන්ගේ ආරේ ඉඳලා අපේ හොඳම වෙඩින් කරගන්න තිබෙන මාස කීපය තමයි අපිට අහිමි වෙලා ගියේ. මැයි මාසේ ජූනි මාසේ කියන්නේ මේ ශේෂ්ත්‍රයට ඉතාමත් උචිත එහෙම නැත්නම් හොඳම කාල සීමාව. නමුත් මේ අවුරුදු 3ක් තිස්සේ 2019 2020 2021 යන මේ වර්ෂ 3ේම අපේ ආදායම් අහිමි වෙලා තිනවා. ඉතින් මේ හරහා මේ මංගල උත්සව හෝල් හිමියන් ඒ වගේම ඡායාරූප ශිල්පීන් සැරසිලිකරුවන් සැලොන් මහත්ම මහත්මීන් ඒ වගේම මේ නැටුම් කණ්ඩායම් අෂ්ටක කියන මේ ආදී සියලුම දෙනාට බඩේ පහර වැදිලා කියන එක තමයි අපිට අද කියන්න තියෙන්නේ. ඉතින් අපි ඉල්ලීමක් කරන්නේ අඩුම තරමින් මේ විවාහ මංගල උත්සව නිරෝධායන නීති යටතේ 50කටවත් කරන්නට දැන්වත් අවස්ථාව ලබා දෙන්න කියලා. බැසිල් රාජපක්ෂ මහතා සුරපි දෙනක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයට සිහිනෙන් පවා පෙනෙන්නේ බැසිල් රාජපක්ෂ බව අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා පානතුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. පසුගිය මහ මැතිවරණයේදී මෙන්ම ජනාධිපතිවරණයේදීද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානතම සහායක පක්ෂය ලෙස කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මහා මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමගත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත් වෙන්වෙන් වශයෙන් ගිවිසුම් වලටද එළමුණා. කෙසේ වෙතත් පොදුජන පෙරමුණ ප්‍රමුඛව පක්ෂ කිහිපයකින් යුත් සන්ධානයක් විසින් පිහිටවනු ලැබූ රජයේ කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත හිමි වුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලැබුණු අමාත්‍ය ධුර සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් හටගත්තා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ සහ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් ඇති වූ එම මතවාද තර්මක් යටපත්ව පැවතුනද යලිත මෙම පක්ෂ දෙක අතර මත ගැටුම් මේවන විට කර්ලියට පැමිණෙමින් තිබෙනවා. ඒ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණෙන බවට පවතින කතාබහත් සමගයි. එතුමා පාර්ලිමේන්තු නිර්ණයක් ගැන අපේ කිසි ගැටලුවක් නැහැ. එතුමාමයි කියලා සුරබි දෙන 15 වෙන්නේ නැහැ පහ උදව්ද. විශාල අර්බුදයක් අපේ රටේ තියෙනවා. ආර්ථික අර්බුදයක්. අපේ රටේ ඩොලර් නැහැ. ණය ගෙවන්න අපිට ඩොලර් බිලියන 29ක් ඕනේ 2025 වෙනකොට. බ්‍රසීල් මාත්‍යා පාර්ලිමේන්තුවට ආපම මේ 22 කියලා හරි ඉන්නේ නැතුව මේ රටේ ප්‍රශ්න මිනිසුන්ට ඉස්සලා කියන්නේ. කවුරු හරි හිතනවා නම් ආර්ථිකය හොඳට තියෙනවා කියලා එහෙම නැහැ. තිත්තත් මිනිසුන්ට කිව්වොත් තමයි
මිනිස්සු පිළිගන්නේ. ඔය හදලා තියෙන මැටි යමතිකන් අනෙක් පැත්තෙන් කුරුඳු ගම්මිරිස් එහෙම යමතිකන් මේ වගේ විහිළු වලට ලක් වෙච්ච විශේෂයෙන් ඔබතුමාලම කියපු බතික් යමතිකම මට දීලා තියෙන මේවා ඔක්කොම මේ විහිළු යමතිකන් හැදුවෙත් රසිල් රාජපක්ෂ මැතිතුමයි පීබි ජයසුන්දර මැතිතුමයි. අපිව මේ පැත්තකට කරලා මේ වැඩක් ගන්න දොතු කියලා කියන්නේත් ඒ අයම තමයි. ඒක තේරුම් ගත යුතුයි සිළු දෙනාම මේ කැබිනට් එක රසිල් රාජපක්ෂ මැතිතුමා සහ පීබි ජයසුන්දර මැතිතුමා විසින් නම් කරපු කැබිනට් එකක් මේදී ගොඩබේ ජනපතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙවෙයි මේ තියෙන්නේ අත වශයෙන් කිව්වොත්. ගොඩබේ ජනපතිතුමාට අපි ආදරෙන් කියන්නේ ඔබතුමත් එක්ක අපි එකට එකතු වෙලා මේ වැඩේ කරන්න ලෑසි. ඔබතුමාට විශාල හැකියාවක් ශක්තියක් තියෙනවා. ඌමනාවක් තියෙනවා මේක අරගෙන අපි වැඩ කටයුතු කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට ඒක කතා කරන්න පුළුවන්. අත්සන් කරපු ගිවිසුම් පැත්තකට විසිකලා තියෙනවා. අපේ ප්‍රායසභා මන්ත්‍රීවරුන්ට විශාල අසාධාරණයක් කියලා තියෙනවා. මේ ආණ්ඩුව පත් කරපු නැති තැනකට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ලොකු කනගාටුවක් තියෙනවා එක ගැන. පක්ෂය ටික ඔක්කොම එකතු කරගන්න ඕනේ. තනි ගමනක් කාටවත් යන්න බෑ. බැසිල් රාජපක්ෂ මහතා තමයි මේ පක්ෂයේ සන්ධානයේ යම් අර්බුදයක් නිර්මාණය කිරීමට ප්‍රධානම වෙච්ච පුද්ගලයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබිය යුතු ජාතික ලැයිස්තු ඒ වගේම නිලතල ඒ කාරණා ඒ වගේම පක්ෂයේ කොන්කිරීමේ කටයුතු ආරම්භ වුණේ මේ අවස්ථාවවලදී. එතුමා මා හිතන්නේ මේ අර්බුදය සහ සියල්ල මැද එතුමාට පුළුවන් කළමනාකරණය කරන්න. ඉතින් මා හිතනවා කිව්වා වගේ එතුමා ඇමති මණ්ඩලයට ආවත් නාවත් මේ ක්‍රියාවලිය තුළ බලවත්ම පුද්ගලයා එතුමා. ඉතින් මම හිතන්නේ මෙතුමා හිටියයි කියලා එතුමා අතින් පිට මහා ආශ්චර්යමත් දේවල් පේන්නේ නැහැ. ඒ වගේම එතුමා ඇවිල්ලා මං හිතන්නේ දැන් කිව්වා වගේ තෙල් මිල අඩු කරයි. එහෙම නැත්නම් බඩු මිල අඩු කරයිද අපි බලන් ඉමු. පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතුමාට ඇවිල්ලා අමාත්‍ය දූර හෝ දැරීමේ ගැටලුවක් අපිට නැහැ. අපිට ආණ්ඩුව තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් යම් අඩුපාඩු ටිකක් අතපසු වීම් ටිකක් තියෙනවා. ඒවා සම්පූර්ණ කරගන්න මේ නායකින් එක කටයුතු කිරීම තමයි අපේ ඉලක්කය සහ රට පක්ෂයටත් වැඩිය අපේ රට ඉස්සරහට ගෙන යන්න අපේ තවත් යෝජනා රාශියක් තියෙනවා. නමුත් ඉතින් අපිටත් යම් යම් කෙනෙහිලිකම් සමහර අමාත්‍යවරුන්ගෙන් සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ පිළිබඳව අපි ඉතාමත් සංවේදීව ඉන්නේ. රටේ දේශපාලනික ව්‍යාකූලතාවයක් ඇති වෙනකොට රටේ ජනතාව කනස්සල්ලට පත් වෙලා ඉන්නකොට විවිධ දෙනාට විවිධ දේවල් හිතනවා. නමුත් මම විශ්වාස කරන්නේ මේ මොහොත රජයන් වෙනස් කිරීමේ භාවයක් තියෙනවා ඒ සහයෝගය මේ මොහොතේ අතිගරු ජනාධිපතිතුමන්ටත් ගරු අග්‍රාමාත්‍යතුමන්ටත් පොදුවේ මේ ආණ්ඩුවටත් සමස්යක් විදියට මුළු රටටම අත්‍යවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. අවිවාදෙන් මේ සිළු දෙනා පිළිගන්න කාරණාව තමයි බැසල් ඇමතිතුමාට වැඩ කරන්න පුළුවන් කියන එක. ඒක අපිට ගැටලුවක් නැත්නම් මොකද්ද කියන ගැටලුව? පුදුම මරලා තෝණියක් තියෙනවා බැසල් මහත්තයා පාර්ලිමේන්තුවේ නේ එක. ඒ කියන්නේ මොකද බය? ඇයි බැසල් මහත්තයා වැඩකාරයෙක්. බැසල් මහත්තයා වැඩ කළා පෙන්නලා තියෙනවා. රැටත් මං හිතන්නේ නැකිල්ල එකපාරටම රැ දෙකට තුනට විතර බැසල් ප්‍රධානම චෝදිතයා බවට පත්වලා හිටපු අර්ජුන ඇලෝසියස් ඒ බඳුන්කර ගනුදෙනුව හරහා මිලදී ගත්ත අය සැලකෙන සමහර ව්‍යාපාර අත්‍යට එව්වා. එතකොට මේ සියල්ල දැන් නිවැරදි වෙලා දේශපාලන වේදිකාවේදී මේවා කතා කරලා රටේ ජනතාවට ඒත්තු ගැන්වුවේ කුමක්ද? සුරාව සූදුව තොරයි කියලා කිව්වට ඇත්ත කතාව ඔවුන් මේ හරහා තමයි බදු ආදායම් වැඩි කරගන්න උත්සාහ කරන්නේ. පහුගිය රජයට චෝදනා කරා මේ මහා බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන්. දැන් අරක්කු සමාගමට ඒක නැවත පවත්ව ගන්න අවසර දීලා තියෙනවා. ඒතර කවුද මේ සමාගම අයිතිකරු කවුද? මේ මහා බැංකු බැඳුම් කර වංචාවටම සම්බන්ධයි කියලා රිමාන්ඩ් ගත වෙලා හිටපු අර්ජුන ඇරෝල්සියස්. ඒතර මොකද්ද මේකේ සම්බන්ධතාවය? මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලදී ආණ්ඩුව ෆේල්. තමන්ගේ ගජමිතුරන්ගේ අවශ්‍යතාවවලදී ආණ්ඩුව මේ හැම එකක්ම පාස් කරලා දෙනවා. කෝ අපේ වාසුදේව නානායක්කාර විමල් වීරවංශ උදේ ගම්මන්පිල දැන් ඇයි මේ අය නිහඬ? ජනාධිපතිවරයා අගමැතිවරයා දුන්න මේ පොරොන්දුව සම්පූර්ණයෙන්ම කඩ කරලා තියෙනවා. 2015ට කලින් වෙච්ච දේම තමයි මේ අපේ රටේ ජනතාවට සිදුවෙන්නේ. අපේ රටේ ජනතාවට අමතක වුණා ඒක. මේ රටේ ජනතාව නැවත නැවතත් රවට්ටන එක තමයි.
අපිට කිව්වේ ආපු ගමන් බැඳුම්කරු නඩුවේ ඉන්න ඒකට වග කියන්න ඕන අය වල්ලල හිරේ දානවා ඔවුන්ට දඬුවම් දෙනවා ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවයි කියලා මේ රටේ ජනතාවට පොරොන්දුවක් දීලා ආපු ආණ්ඩුව අද වෙනකොට මහ බැංකුවේ ප්‍රධාන සැකකාරයෝ හැටියට ඉන්න ඔවුන්ගේ සමාගමට බදු ගෙවන්නේ නැතුව අත්විදලා තිබුණු බලපත්‍රය නැවත ක්‍රියාත්මක කරන්න දීලා නැවත ඔවුන්ට වෙළඳාම් කරන්න අවසර ලබා දීලා තියෙනවා. ඉතින් කොහෙද මහ බැංකුවේ හොරු අල්ලන්න යන්නේ? පවතින පොහොර හිඟේ හේතුවෙන් අදත් උද්ඝෝෂණ පැවැත්වුණා. රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට රජයේගත් තීරණයත් සමග හටගත් පොහොර හිඟයට ගොවින්නතුළු විවිධ පාර්ශව දිගින් දිගටම සිය විරෝධය පළ කරමින් උද්ඝෝෂණවල නිරත වුණා. ඒ අනුව අදත් ප්‍රදේශ රැසක පොහොර ඉල්ලා උද්ඝෝෂණ පැවැතුනේ මේ ආකාරයටයි. ඇතැම් උද්ඝෝෂණ ව්‍යාපාරවලට දේශපාලඥයින්ද එක්ව සිටියා. महापोलव कर सरोसार गोविया हटो नीति विधि हट पोर महागम तीन गमे रासायनिक අර ජනාධිපතිතුමායිද මැතිවරණ ව්‍යාපාරය අතරතුර අනුරාධපුරයට ඇවිල්ලා අර සල්ලි වලට දෙන්න කියපු එක නොමිලේම දෙනවා කියලා දීපු පොරොන්දුව නැතත් අඩුම තරමේ සල්ලි වලට හරි ගන්න පුළුවන් විදියට ගොවියට මේ පොහොර ටික දෙන්න. ඔබ කාබනික පොහොර කියලා මේ සංකල්පයක් ගෙනල්ලා ලෝකෙ කොහෙවත් නැති දෙයක් එකපාරම මෙරට ඉන්දවන්න හදනවා. ඒක කොහෙවත් ජනප්‍රිය කරන්න පුළුවන් නම් අපි කැමති. මේ වසවිස නැතුව යනවනම් හැබැයි ගොවියගේ ආදායමත් වෙන්න ඕනේ, අස්වැන්නත් වෙන්න ඕනේ. ඒ සියල්ලම ආරක්ෂා වෙන විදියට අපිට ක්‍රමානුකූලව මේක යන්න තිබුණා. ජනාධිපතිතුමා අගමැතිතුමා බලයට පත් උනේ පොහොර සහනාධාරය දෙනවා කියලා. ඒ වගේම කුසි රක්ෂණය දෙනවා කියලා. අද කිසි දෙයක් නැහැ. අද ගොවි ජනතාව කබලෙන් ලිපට වැටුණා හා සමාන වැටිලා තිබෙනවා. ගොවියට කොම්පෝස්ට් පොහොර හදන්න බෑ. ගොවියට කාබනික පොහොර හදන්න බෑ. ඒකට ඉඩක් නැහැ. ගොවි ජනතාවට ඒකට අවශ්‍ය කළමනාකරණයක් දීලා නැහැ. අවශ්‍ය දැනුම දීලා නැහැ. ඉතින් කොහොමද ඒක කරන්නේ? ඒ නිසා අපි වහාම බල කර සිටිනවා පොහොර ලැබලා දීලා මේ ගොවි ජනතාවගේ ජීවිත සුවපත් කරන්න කියලා. පොහොර දියෝ! ඒ ගොවියට! පහර දියෝ! ඒ ගොවියට! පහර දියෝ! ඒ ගොවියට बलपाले මෙතර බදුල්ල බොරලන්ද ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණරත් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න යන මහතුරුන් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අද නාමල් කරුණරත් මහතා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ ආණ්ඩුව මේ කෙටි කාලය තුළත මේ රටේ ජනතාවට දැවැන්ත බඩපටවන තියෙනවා. ඉතාමත්ම කෙටි කාලයක් තුල මේ තරම් උද්ඝෝෂණ පැන නැගුණු ආණ්ඩුවක් පෞගී ඉතිහාසයේ දකින්න ලැබුණේ නෑ.
අද ගොවියගේ සටනට අපි නායකත්වය ලබා තිනවා. ඒ ගොවියට මඟ පෙන්වනවා. ඒක අපේ වගකීමක්. අපි පවරගත්තු වගකීමක්. එමනම් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අපි ජනතාවගේ හඬ නගනකොට ජනතාව වෙනුවෙන් හඬ නගනකොට ආණ්ඩුව අපට මර්ධනය කැඳවනවා. මොනවාගේ නිරෝධායන නීති කඩකිරුවා නම් ඒ කඩකිරීමට අදාළ මූලික වග උත්තරකරු කවුරුවත් නෙමෙයි ආණ්ඩුව. ඒ නිසා නිරෝධායන නීතියට මුවා වෙලා ඒක ඉස්සරහට දාලා අපුව මර්ධනය කරන්න ආණ්ඩුව අද කැස පොට ගහනවා. ඒ නිසා අපි ඔබට බය නැහැ. අපි ඉරණකෙවල් හතක දැම්මත් අපේ සටන කිසිදෙත්ම නවතින්නේ නැහැ. බෙල්ල ගහලා ගියත් මේ සටන නවත්තන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුවට අපි කියනවා හැප්පිලා බලමු. හැප්පිලා බලමු. පොහොර ඉල්ලමින් මෙලෙස ගොවීන් උද්ඝෝෂණ පවත්වද්දී කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ඇතැම් ගොවීන් යොමු වී තිබෙන අයුරුද අපට දක්නට ලැබෙනවා. මම මේ වෙනකොට තරම ව්‍යවසායකෙක් විදිහට කොම්පෝස්ට් ව්‍යාපෘතිය පටන් අරගෙන කරගෙන යනවා. ඉතින් මම දකිනවා මේ රටේ මේ වෙනකොට තියෙන මේ පසේ තියෙන දුර්වලකම්. මේනකොට මේ පස ඉතාම අසාර්ථක පසක් බවට පරිවර්තනය කරලා තියෙනවා. රසායනික පොහොර නැතුව පැලයක් වර්ධනය වෙන්නට ගොඩක් අපහසුයි. ඒ නිසා මම තීරණය කරා තරුණෙක් විදිහට පොහොර නිෂ්පාදනයට මගේ දායකත්වය දෙන්න. එලෙස අනුරාධපුර ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනය කරන ස්ථානයක් නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා එහි පැමිණියා. ඉඩම් අමාත්‍යාංශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තුරුමැද පළාතේ යෝජනතාවට අවශ්‍ය පොහොර ටික නිෂ්පාදනය කිරීමේ වැඩසටහන අපි දැන් යෙදිලා ඉන්නවා. මේ සඳහා යෝජනතාවගේ හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. ඉතින් අපි හරිදේ සත්‍යදේ තමයි මේ කරන්නේ. එක්සත් ජාතික පක්ෂය, සමගි බලවේගය, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය සභා මන්ත්‍රීවරු තමයි බෝඩ් අල්ලාගෙන දඟලන්නේ කියන එක අපිට පේනවා. ඉතින් මේක මේ දේශපාලන ව්‍යාපෘතියක් හැටියට මේගොල්ලෝ මේක දැන් යොදාගෙන ආණ්ඩුවට බලපෑම් එල්ල කරනවා. ගෝ ජනතාව රවට්ටනවා. ගෝ ජනතාවගේ ඇස් බැඳලා දේශපාලනය කරන්න හදනවා. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී තිබෙනවා. එහිදී ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. එහිදී කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙන බවයි විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රගතිය උදෙසා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ සඳහා මහකොමසාරිස්වරයාගේ විශේෂ අවධානයද යොමු වී තිබෙනවා. එහිදී විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන හරහා ක්‍රියාත්මක රෝහල් උපකරණ බෙදා දීමේ වැඩසටහනට අවශ්‍ය සහයෝගයද ලබා දෙන බව මහකොමසාරිස්වරයා සහතික වී තිබෙනවා. කොවිඩ් වසංගත හමුවේ වුවද පසුගිය වසරට වඩා මේ වසරේ අපනයනවල වර්ධනයක් ළඟා කර ගැනීමට හැකිවීම රටලද ජයග්‍රහණයක් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කොවිඩ්-19 වසංගතය කරනකොටගෙන මුළු ලෝකෙම ආනයන අපනයන ක්‍රියාවලියට ජාත්‍යන්තර වෙළඳ කටයුතු වලට විශාල ලෙස බාධා පැමිණේ. මේ හැම අවස්ථාවකදීම ලංකාවේ අපනයන කරුවෝ මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. මේ වර්ෂයේ 2021 ජනවාරි සිට මැයි දක්වා 132.6% භාණ්ඩ අපනයන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා රටට. සේවා අපනයන ගත්තොත් 127.3% සේවා අපනයන වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව මුළු අපනයන ගත්තොත් 31% මේ මුල් කාල පරිච්ඡේදය තුලදී ලංකාවේ නිර්යාත වර්ධනය වෙලා තියෙනවා. ඊටාම අසීරු අභියෝග සහිත යුගයක මේ අපනයන තුනෙන් එකකට එකකින් පමණ පසුගිය වර්ෂයට වඩා වැඩි කර ගැනීමට හැකිවීම රට ලැබපු ජයග්‍රහණයක් ලෙස තමයි කලකන්නේ. ඉන්ටර්නැෂනල් කොමෝඩිටි එක්ස්චේන්ජ් හබ් එක
ලංකාව තුල පිටවීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාවක් මේ වන විට සකස් කරලා ඉවර කරලා තිබෙනවා අපේ රටේ ඇඟලුම් වලින් වැඩිම ප්‍රමාණය අපනයනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ අපනයන සංවර්ධන මණ්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ රෙදිපිලි ඇඟලුම් අපනයන කරුවෝ එකතු වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂිත ගුදමක් හා ශ්‍රී ලංකන් හබ් එකක් ඇමරිකාව තුල පිටවීම සඳහා අවශ්‍ය කටයුතු යොදාගෙන යනවා මේ වර්ෂය තුලදී කරන්න පුළුවන් වෙයි ඒ නිසා මේ වර්ෂය තුලදී අපේ අපනයන සංවර්ධන මණ්ඩලයට කොවිඩ් 19 වසංගතයේ ඇති පීඩනයේ හමු වී උනා ඉදිරි පියවර රාශියකට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් දඹුල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීම අද සිදු කෙරුණා. ඒ අසරණ සරණ සුබසාධක පදනමේ ඉඳුරු වේ ඥානানন্দ හිමියන්ගේ සංකල්පයක් මත හිම පදනමේ සමාජිකින්ෙක් වයි මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ. තමිල්නාඩුවේ අංගමාලි ප්‍රදේශයේදී මද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සම්බන්ධයෙන් මෙරට ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම් කරුවන් 3 දෙනෙකු කේරළයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරළයේ රාජ්‍ය ත්‍රස්ත විරෝධී බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. කොළඹ කොටස් හෝමාරුව සහ කොළඹ වරායනගර ආයතනයේක්ව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. කොළඹ වරායනගර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය විශේෂ අවධානයක් යොමු කරමින් හා එය ප්‍රතිලාභයක් බවට පත් කරගනිමින් කලාපීය පිළිගත් මූල්‍ය හෝමාරුවක් කොළඹ වරායනගරය තුළ ඇති කිරීම සහ කොළඹ වරායනගරය තුළ ජාත්‍යන්තර බහු විනිමය හෝමාරුවක් ඇති කිරීමේ අරමුණ ඇතිවයි මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබා ඇත්තේ. ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට පුද්ගලින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. හොර උපතන ප්‍රදේශයේදී ලිංගික අපරාධයක් කළ බස්රත රියදුරට සහ කොන්දොස්තරට දිවි ඇදිතෙක් යළි බස්රත සේවය අත්හිටුවීමට මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා. පසුගිය දිනවල බාලවයස්කාර දැරියන් කාන්තාවන් සහ තරුණියන් විවිධ අපචාරයන්ට ලක්වන අවස්ථාවන් සහ විශේෂයෙන්ම ලිංගික අතවරයට ලක්වන සිදුවීම් රැසක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මෙවන විට සමාජය තුළ යලිත් වරක් රැල්ලක් ලෙස බාලවයස්කාර දැරියන් අපයෝජනයට ලක් කිරීම සහ කාන්තාවන්ට සිදු කරන හිංසනයන් ඉහළ යමින් පවතින බවට ස්වේච්ඡා සංවිධානද චෝදනා කරමින් සිටිනවා. පසුගිය දිනවල දැරියන්ට සහ කාන්තාවන්ට සිදු අතවරයන් අතර වැඩි වශයෙන් කතාබහට ලක් වූ සිදුවීමක් බවට පත් වුනේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක දැරියක් ශ්‍රී දූෂණය සඳහා යොදා ගැනීමයි. ළමයින් මෙවැනි අපයෝජනයන්ට ලක්විය හැකි අවස්ථාවන් සහ එමදු පරිසරයක් හැකි තාක් අවම කරමින් විශේෂයෙන්ම මෙවැනි අපයෝජනයන්ගෙන් තම දියණියන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව මව්වරුන් ඉතා වගකීමෙන් සහ අවධානයෙන් යුතුව කටයුතු කරන මෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සභාපති මහාචාර්ය මුදිද විධානපතිරණ මහතා ඉල්ලීමක් කරනවා. පසුගිය ජූනි මාස 7 වෙනි දින ගල්කිස්ස පොලිස් ස්ථානයේ මගින් 15 හැවිරිදි දැරියක් අපවිජිනට ලක් කිරීමට අදාළව ගලේ කතරගොඩ ගන්න ලැබුවා. ඒ තැනැත්තා විසින් දැරිය අපවිජිනට ලක් කිරීමෙන් අනතුරුව අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කර ඇය අලවි කිරීමක් සිදු කර තිබුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් 21 දිනක් ළමහ කාන්තා කාර්යාංශය සහ ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගන්න ලැබුවා. මීට අදාළව තවත් 5 දිනක් ඊයේ දිනේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර නාවික කපිතාන්වරයෙක්ම ඔහුගේ සහායකයා මැණික් ව්‍යාපාරිකයෙක්ද සිටින බවටයි වාර්තා වී තිබෙන. අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් 4 දිනක් ඊයේ දින අධිකරණයේ වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. අද දිනේදී තවත් එක් සැකකරුවෙක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම තවත් සැකකරුවන් 16කට ආසන්න පිරිසක් මේ දැරිය අපයෝජනයට ලක් කර ඇති බවට ඇයිගේ දුරකථන දත්ත වාර්තා අනුව අනාවරණය වී තිබෙනවා. ඔය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ඇයිගේ WhatsApp සහ ගිණුම් පරීක්ෂා කරමින් පවතිනවා. ඒ තුලින් තවත් පිරිසක් මෙම අපරාධයට හවුල් වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. පසුගිය දිනක පොරොප්‍රදාන සිට අනුරාධපුර දක්වා දිවෙන බස් රථයක් අප ප්‍රවාහන අධිකාරියට අයත් මෙම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා එකතු වී දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව මේ වන විටත් රැගෙන තිබෙනවා. ඉතින් මේකේ පියවරක් හැටියට මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය හැටියට මාස දෙකක කාලයක් බස් රථයේ ධාවනය අත්හිටුවනවා. ඒත් එක්කම කොන්දොස්තරවරයාට අප විසින් ලබා දී ඇති කොන්දොස්තර බලපත්‍රය ජීවිතාන්තය දක්වාම අත්හිටුවනවා. ඒත් එක්කම රියදුරවරයාටත් පෞද්ගලික බස් කර්මාන්තයේ නොයෙලෙන්නට අවශ්‍ය සියලුම තොරතුරු අපි ප්‍රවාහන අධිකාරියන් වලට ලබා දෙනවා. ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. ද
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.